ස්වාමන් වහන්සේ ඔබ සමඟ වනස්සේෙක්වා ශවිසේෂක මතයවතුමන් විසිල් ලියා තිබෙන දේවාක් එ නම් මෙසේය. ජේසුස් වහන්සේ එතනින් යද්දී රේගු පොලේහුන් මතවුනම් මිනිසෙකු දෙක මා අනුව එන්නැයි ඔහුට වදාලස්සේක. ඔහු නැගිට උන්වහන්සේ අනුවග තවද ඔහු ජේසුස් වහන්සේ ඔහුගේ නිවසේ වැඩහුන් කළ බොහෝ අය කැමිියුවද පෞකාරයෝද අවුත් උන්වහන්සේ සහ ශ්‍රාවකයන් සමග හිඳගත්ත. පරිසිවරු ඒ දැක ඔබගේ ඇදුරතුමා අයකැමියන්ද පෞකාරයන්ද සමග කෑමකන්නේ මන්දැයි උන්වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් නැසූහ. උන්වහන්සේ අසසා ඔවන්ට කතාකොට රෝගීන්ට මිස නිරෝගීන්ට වෙදෙකුගෙන් වැඩක් නැද. මමයාග පූජාවට නොව දයාවට කැමැත්තෙමී යන කීමේ අර්ථය ඔබ ගොස් තේරුම් ගන්න. ම ආවේ දමිතුුවන් නොව පවිටුවන් කැඳවීමට යයි වදාළසේක. ශවිශේෂකවාක්‍ය සේල්. ශවිශේෂකවාක්ක්‍ය මගින් අපගේ පවුමැකේවා. අදර සහෝදර සහෝදරියනි. අද අපි ඇහු කඳුන්නේ ශුවිශේෂය මාර්ගෙන් ශුදෝ මතයුතුමාට ජේසු කැඳවීම ඇති කරන අවස්ථාව. මේකේ තව ප්‍රධහනම කාරණාවත් තියෙන වාදර සහෝදර සහෝදරනි මතවුගේ ගෙදර ජේසු යන කෑමවීම කන්න පු්ඩ. එහෙම ගිහාම පරිසිවරු පොඩි කචල්ලකදධානවා මේ උන්වහන්සේ ඇල්ලෙවෙරලා මේ පව්කාරීෙන් එ එක තමයි කෑමවීම ගන්නේ ඔුන් එක් තම ඇසුර කරන්න කියෙ. අපිටත් වවිධාක අර අවස්සාාවදිී ඕක එන්න අාව චෝදනාවක්. එතකොට ආදර සහෝද සහෝදරයනි ඒ අවස්සාවිදි උන්වහන්ස කියේ නො වෙදෙක් අවශ්‍ය වන්නේ ලෙඩෙක්ට මිසක සාමාන්‍ය නිරෝගී මනස්සයෙක නිරෝගී මනුස්සෙකට වෙෙක්ගෙන් ඇති වැඩක් නැහැයි කියන එක වගේ වාදර සහෝදර සහෝතරිණ ඒගෙන් පෙන්නුම් කරන්නේ දෙවියන් වහන්සේ වැඩිපුරවශ්‍ය වන්නේ හැම මනස්සේකුට දෙවියන් වහන්සේ නැතුව ජීවත් පෙන්න්නට බැහැ. දෙවියන් වහසේ හැම මනුස්සේකුට අමශ්‍යයි. නමුත් වැඩිපුර රෝගී තත්පයට පත්වෙච්ච. ආත්මික හෝ ශාරීරික, අපහසුතාවයට පත්ච් පවකාර භහාවට පත්පච්චායට තමයි දෙවියන් වහන්සේගේ සරණය වැඩිපුර මවශ්‍ය වන්නේ මනුස්්‍යයා අසරනෝ නහම තමයි දෙවියන් වහන්සේ සරණය වැඩිපුර මවශ්‍යය වන්නේ කියල උන්වහන්සේ මතක්කර දෙන්නේ. එවගේ ආදර සහෝදර සෝදරණ අද මතක් කර දෙනවා මේ දේව වචනය තුළ මනුෂයාගේ ජීවිතයට වෙනස් පීමේ හැකියාවක් එනවා ත අසරණ වෙලා ඉන්නඇ්ද දේවචනය ඇහුනාට පස්සේ. ජේසුව අනුගමනය කෙරුවට පස්සේ උන්වහන්සේ වාසරය කෙරුවට පස්සේ. එයින් මිදීමේ හැකියාවෙනවා. එතකොට ඒ ඒ විශ්වාස කළ යුතුයි. අපිට විශ්පාසයක් තියෙන් ඕනේ ජේසුව අනුගමනය කරපුුවම ජේසුගේ වචනය ඇහුහාම. ඒ දෙන්නාව උපදේ සනුශසනා පිළිපද්දහම උන්වහන්සේගේ දේශනාවට ඇවුම්කන්දීලා ඒ අනු අපගේ ජීවිතය වෙනස් කරගන්නට උත්සාහ කරගත්තහම. එමනුසඇ සරණ පිහිට වරප්‍රසාද ගොඩාක් ඇති වෙනවා කියන එක. එක තමයි විශුදුූ මතයඋත්තුමාගේ ජීවිතය තුළ අත්දැක්කේ.ඒවගේ තමයි ඇද පළමිණි කියවීමෙන් ආබ්‍රහම්තුමාක් පිළිබඳව කියවෙන්න. එතකොට ආබ්‍රහම්ට අවුරුදු එකසිය තිස්හයයි. ඒ වෙනකොට සාරාට එකසිය විසි හතායි කියලා කියනවා. ආබ්‍රහම් සාරාට වඩ අවුරදු නමයක් වැඩි මහල් කියලා උත්පත්ති පොතේ එක තැනක සඳහම් වෙලා තියනෙන. දකොට ආදර සහෝදර සහෝදරියනි දැන් සාරා අවුරුදු එකසිය විසි හතේදී. ඇය මියනෝ ආබ්‍රහම් හාරාන්සිට කානාන් දේශයේ දක්වා ගියාට පස්සේ. ඉඩවසේ ආබ්‍රහම් මේ ඇගැන ඇයයිත් ආබ්‍රහම් විශාල ආදරයකින් කරුණාවගින් ලෙගතුකමකින්. ආබ්‍රහම් ඇයට හොඳ ස්වාමිපුරුෂයක්කුණා හොඳ සහකරුවෙක්ුණා ආබ්‍රහම්ට ඇය, හොඳ යහපත් බිරිඳක්වුණා ආදර්ශමත් දෙමවපියෝ දෙෙනෙක්කුුණා ඊසක් සහ ඉස්්මායිල් කියන දෙන්නට. එතකොට ආදර සහෝදර සහතනින් මේ තැනැත්තිියගේ බිරිඳගේ වියෝ නිසා ආප්‍රාමි විචාල දුකකට පත්වුණයි කියලා අද අපි ඇහුම් කන්දුන්න පළමේනිි කියවීමෙන් පෙන්නුම් කරදෙනවා. ඉරිවසේ සාර වලලල දමනව භූමධන කරන දමනවා ඒ පැත්ත ඉන්නාව මනුසයෙන් අ අලුතැගේ පලාත ඉන්නව මනුෂයෙන්ගෙන් තැනක් ස්ථානයක් ලබාගෙන. වා ආදර සහෝදර සෝධන ආබ්‍රහම්ට පැවුණ ඊළඟ ප්‍රධාහන්න කටයුත්තු අභිියෝගය තමයි තමුගේ පු සාට බිරිඳක් සොයාදීම එකො තමුන්ගේ මෙහකරුවාට කතා කරලා ආ්‍රම් කියනවා මාත්‍යයක පොඩි දවරුමකබ ඇතිකරගන්න මොක්ද දිවරුම තමයි මේන්න ඔප දැන් අලුතෙන් ඇවිල්ල ඉන්නව පලාාතෙන් නෙමේ කාණන් දේශය නව අපි ස්සල්ල හිටපු හාරන්දේශයෙන් මගේ පුතා ඊසක්ට ඔබ ගිහිල් එවරලා මනමාලියක් කොහයාගෙනෙන් ඕෝනය. එතකට මේකරුව කියනව ස්වාමිණී ගැහැනු කෙනා කිව්ෝතින් එහෙම මේ ස්වාමි පුරුෂත්යෙක කාණන්දේශයටන්න ැයි කියල එහෙම නැවතිලා එහ බින්න හිදෝනෑ කියලා කිව්ෝතින්හ ොකක්දවම කියන්නේ එහමටක් ඔබ ආය අන්නත්්‍ය එපා පැත්ත පලාදේ බාපාහ් හරුවලවරෙන් එහෙ නවතින්නට බැහැ මෙහට එන්න කැමති ගැහැනු කෙනෙක් කොහයයා පන් කිය. හිටවස්සේ තමයි ආදර සහෝදර සහෝදරින් රෙබෙකා කියන ඒ තැනැත්තිේ හම්බ වෙන්න ඔුන්ගේයාාට පස්සේ. ඇවා අරග නැවිල්ලෙවෙරලා සරණ පවා ගන්න කානන් දේශයේ තුළදි කියලලා ද අපිිය ඇහුම් කන් දුන්න. ඒවගේම තමයි මෙයින් පස්සේ එතකොටය සාරාසා ආබ්‍රහම් ජීවත්වෙන කාලය තුළ, සාරා ජීවත්වෙන කාලය තුළ ඊසක්ට පුදුම විදියට ආදරයක් කර ගෞරව කර ඔහුව හදා වඩාගත්තා. ඔට අවවාද උප දෙෙස දුන්න හරි මාර්ගය කියල දුන්න දෙවියන් වහන්සගේ වචනය මකක්ද දෙවියන් වහන්සේගේ මාවතමොකක්ද කියන එක පැහැදිලිව කියල දුන්නා. මේ අම්මයි තාත්තයි ඊසක්ට. එතට ආදර සහෝදර සෞධනී එහෙම කියල දුන්නට පස්සේ තමයි. එහෙම කියල දෙන්න ඔ දෙමව්පියන්ට, තමන්ගේ දෙවියන් වහන්සේ තමන්ට දුන්න දරුවන්ට යහපත් මාර්ගය උදාකරලා දෙන්න වූ. අපි ගොඩාක් වෙලාට සල්ලි හයැන හැටි ගෙනගන්න විදිහ රටරාජ්‍යවල් වෝල යන හැටි අනිතකි දේවල් කොල්ලකාගැෙන තමු වැජබෙන හැටි බලය ලබාගන්න හැටි තමයි අපේ දැන්ඉන්න දෙමව්පියෝ ගොඩාක් දෙක් කියලදින්. නමුත් ආබ්‍රහම්සා සාරයි, ඊසාක්ට කියල දුන්න දෙවියන් වහන්සගේ මාගය මොක් දෙදවියන් වහන්සගේ කැත්ත මොක්ද. විශ්වාසය තුළ ඇති දැඩිවෙන්නේ කොහොමද කියනෙක්. ඒනිසා තමයි අපි අද ඇහුන්කන් දුන්න පළමිණ කියවීම අවසානයේද කියන සාරගේ මරණීෙන් පස්සේ. මසක් කියන මේ පුත්‍ර අට ගොඩාත් සැනසීම සන්තෝසය වාසනාවාවයි කියලා. එතකොට එහෙම එන්නේ. ජීවත්දුන් අතුර යහපත් අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් සමඟ ජීවත්වෙන්න්න ඇර නොහම. ඒවගේම තමයි ඒ අම්ම හෝ තාත්ත මලුන් අතරට ග යාරවස්සේ ඒ දරවාාව නොසලකාහරරින්න ඒ දරුවට යහපත් මාර්ගය දෙවන් වහන්සේෙන් ්‍යඥා කරල හරි උදාකරල දෙනවා. ඒ තමයි ඊසාක්ගේ අත්දැකීම. ඉඩවාස්ස ආදරු සහෝදර සහෝදරණි දැන් තිබනාව තත්ත්වය. හම මේ කීපදවසකට ඉස්සෙල්ල ද මාස ගානකට ඉස්සල්ල ගියා ගියයක් ගෙතරක මගුල් ගෙතරකට පල්ලිය පූජාවති යන්න ගිහාම එතකොට ආදර සමුදර සමුදරන ඇවිල්ල හිටිය පිරිසක්. ඇවිල්ල ඉට පස්සේ පජාවයෙන් පස්සේ මාතයක කතා කර කර ඉඩ පවුලක්කාවා. ඇවිල්ලේ වෙරලා මේක ඉන්න ආච්චියම්ම ලොකුවම්මා. ඉටවස්ස ඉන්න ලොකුවම්මගේ තා පුතාගේ බිරිදසා පුතාගේ පුතා චටි පුතා. එතකට මේ පිරිසම ඇල්ල හිටිය. ඇවිල්ල වෙරලා දැම් ගොල්ල තෝඩු මා දාලා ිස්් ෙක් ෙක් ාල මංගල ස්್්‍රවනි සැසිල ඇවිල් වෙරලා මංඟාවට ඉස්සරහට ඇල්ල දැම් ම ච ටි පුතාග හව පුතා දැම් කියීවනිි පන්තියේද. දැම් මොන්ටි ෝරි පන්තියේ පාද කියලා කියපි. ඊට වස්සේ ඒනම් හොඳට සිින්දු දන්නව ඇතිනි ගීතිකා දන්නව ඇතිනිි යායක්ඥා කරන්න දන්නවා ඇතිනි. ඉඩ වස්සේ මම සිදුුවක් කියන්න කිව්වා. පොඩියකාකිව සිඳදුවක් කියන්න කියලා මේ කොල්ලා ටන්ගත්ත සිදුවක්. හාව හාහරි හාවා කියලා කැලේ මැදිින් ආවා මේ සින්දුව පටන්ගත්තා ආච්්‍යම්ම කියන ආච්්‍යයම්ම හරියට නිගම් ඇඳගෙන හිටි අර. තටුව එකේ ජයසේක රපුන්සුවගේ. එම ඇදගෙන හදෙල්ලා ච්්‍යම පැනපු ගාම හැන් බැගය කරේදාගෙන පෝපුතා ඔය සින්දුව කැතයි. අර අනිස් සිින්දුව කියන්නක. හිට පස්ස මේ කොල්ලා පටන්ගත්තා. මතකයන් නොවේ හිතේ දරාගන දුක්විනිිනා මම ඔබගේ පළමු පෙම්මතාග. ඒක තමයි ආච්චම්මට ලොකු ලොකු ලස්සන සින්දුව. අර හාවාහාරි හාවා කියන එක චූටි ළමයිගේ ඒ වයිසට ගැලපෙනසිින්දුවක්. නොමුත් ඒක කියන්න දෙන්න කොල්ලාට ඒ සින්දුව කැතයි මේසිින්දුව තමයි හොඳ. උබට ගැලපෙන සිින්දුව මේකයි. ඉතින් කොහොමද දෙයනේ මේ කොල්ලංම හදාගන්නේ. අච්ේම මයි මැනල කියන්නේ. එතකොට දෙමව්පියෝ තමයි ගොඩාක් පෙලාවට ආදර්ශමත් පෙන්න්න ඕනේ දළුවන්ට ගුරු හරුුවන් කියලා දෙන්න ඕනේ. හරි වැරද්දක් කරද්දි. හරිිය වැරැද්දෙන් පෙන්නලා දෙන්නලා හ පැත්තට ළමය අරන්න ඕනේ. සාරා කෙරු ඒකයි. අප්‍රහම් කර ඒකයි. ජේසු කර ඒකයි ජේසු කියන්නේ ඒකයි. ජේසු ඇවිල්ලෙ වෙරලා මේ ලෝකෙටාවේ හදල දෙන්න. පියතුමයි ඉ ඒකටයි. ගුරුවරු ඉන්නේකටයි. ට ඒගොල්ලන්ගේ යුතුකම් ිෂ්ට කරන්ඩ සමහර වෙලාට ඉඩ නැහැ. සමහර වෙලාට ුවමනාවක්නෑ. සමහර වෙලාට නොසලකිල්ල. එනිසා එතකොට තමයි අන්තිමට මේ දරුපරපුර ආගාදයට වැටනාට පස්සේ. මෙ දෙමව්පියන් තමයි ආදර සහෝදර සහෝදරින් මේ මේ ආත්මික පරිහානියට වග කියන්න ඕනේ අධ්‍යාත්මික පරිහානියට දැන් තිබෙන්නාව ආධ්‍යාත්මික පරිහානියට, පවුල තුලින් තමයි ඉස්සල්ලාම ලු දරුව හැදෙන් ඕන යපත් මනුස්සෙක්වෙෙන්න්න ඕන. ආධ්‍යාත්මික පසුිමත්තියන පුද්ගලයෙක් බවට පත් පෙන්න්න ඕනේ. ගොඩාක් පවල්තුළේ කතන්දරේ නැ අදර සහෝදර සහෝදරින්. මම එකදාවත් සමසක් ගියා ගෙදරකට මෙන්න මේ දැම් දිහිවර පලාත. තැන් දිහිවරයන්ට ආදර සහෝදර සහෝදරයන මේ වාරකංකාලය ඔන්ට රැකියාව කරන්නේ. කැස්පෑවෝ හිටන් එකසේ ගානක් මැරෙන කාලෙේ වාර්කන කියන්නේ ඒ අරම් භානක කාලයක්. එතකොට රැකියාවම නැදව ගෙවල් ොල ඉන්න දැන් සමහර වෙලාහට දීවරය ගොඩක් ඉන්නේ අපේ සෙත්තෆම් සබන් දෙන්නේ දිහිවර පලාාත්වලාය. එතකොට ආදර සහෝදර සහෝදරයන මේ දීවර පවුලක් කම්බ වෙන්න මම ගියා.බෙන්සාරු කොරන්න මේ මහාවිදිය දෙවස්සානයේ සහයික පියතුමෙක් වෙලා ඉන්න කාලේ. එතකොට, එතන කියන්නේ ඉති දිීවරයා කියන්නේ සාමාන්‍යය මේ සරල ජීවිතයක්ගත කරන පුංචි පවුලක්නෙ දෙයියනේ. එතකොට ඒගෙදර අම්මට කියන්නේ අම්මි කියලා. තාත්තට කියන්නේ තාත්ති කියලා. තාත්තට තාත්ත කියනව මිසක තාත්වී කියන්නමකොටද. අම්මට අම්මා කියනව මිස අම්මි කියන්න පුරුදු කරන්නමුකොද. ඩැඩිීමමමි. කියන්න පුරුදුුවෙන්න්න ඕන්නේ අපේ මේ සිංහල භාෂාවෙන් අම්මා තාත්තා ඉස්සෙල්ලාම හෝඩි පොතේ කියවන්නේ අම්මා තාත්තාමිසක අම්මී කියන්න තාත්වී කියන්න ඩැඩී කියන්න මමී කියන්න ඒක හින්දා ඒ විදියට අපි පුරුදුවෙන්න ඕනේ හැවැයි පාදට අම්මට අම්මි කියන තාත්තට තාත්ති කියන පාදට ඔයා කියනවා දෙන්න ඕනේ ගෞරවේ නැෑ. එතකොටඒ පවුලෙන් හැදන්නව දරුවන් ගරු කළ යුත්තාට ගරු කරන් අම්ම තාත්තා කෞුද කියලා හඳුනගණ්ඩ එයට ආදරේ කරන්න දෙවියන් වහන්සේම හඳුනගන්න බැහැ. එක තමයි ගොඩාක් වෙලා තියන්නේ අප පවුලේ යුතුකම් අම්මල තාත්තල දැන් ගොඩාක් දෙනෙක් හසුරවාගන්නට දරුවන්න යාපත්මාර්ග යොමු කරන්නට තියෙන්න වූ මැලිකමක් දැ ගොඩාක් දකිනවා. වගේම තමයි මේ ඒවරේද ඔබ ටව එක දැක්කා. අම්මකුයි දුුවකුයි හැන්දෑවක ගිහිල්ල තියනව පොලිසියකට. පොලීසියට ගිහිල්ලවරලා මේ පැමිනිිල් ලක් දාන්න. පොලිසියෙන් නියෝගයක් කරා. ඔබ රාත්‍රිකාලේ මේ පොලිසියේ තිවෙන්නාව කාමරයක් ඇතුළට දෙන්නයි කියලා. ඊඩවස කාමරය ඇතුළට වෙලා දෙන්න අම්මයි තාත්තයි. අම්මයි දුවයි මොකද අත්තවරයක් වෙලා ලිගි අත්තවරය අදමොකක්ද වෙලායි කියලා එකට පැමිනිල්ල දාන්න තමයි මේ දෙන්න ගිය. ඉඩ පස්සේ උදේවෙනකම් පොලිීසිය ඉන්නයි කියලා පැමිණිල්ලක් ගාන්නඩ හිල්ල තියෙන්නේ. මේ ළමයවත් තරුණවිට ආපු ළමයවත් අරගයේ පොලිසිය නවතිලා හිඉඳලා. ඉඩවස කෝල් එකක්තාවේ ළමයව දාළ කෝල් එකට ආංස කරන්න කියා. මේ අතවරේ වනාට පස්සේ. අතවරේ වනාට පස්සේ තාත්ත ඇවිල්ල පොලිසිය කෑගහනෝ. මගේ පපුුව පැළෙන්ඩේ නවා ම මරාගෙන මැරෙනෝ යගේ මහා අවේ්‍ය ශීලිව කෑගහනෝ. ඒම කෑගහන්ඩ දෙයක් නැහැ. මේක තමු ඕන කමින්ම කරගත්තු වැඩක්. එනිසා අපේ දරුවන්ව හදාගණ්ඩ ආරක්ෂාව දෙෙන්ට ප්‍රක්ඥාවන්තව ක්‍රියාවෙන්ඩ. ඒ සියල්ල අම්ම කෙනෙක් විදියටට තාත්තක කෙනෙක් විතට දැනකන්න න අනිත්තයට ඇඟිල්ල දෙක්තරන්න වැරදුනාටසේ අනිතයට ඇගිල්ලි දික්තරන්න නෙ. මනස්සෙක්ම අවස්සාාවෙන් ප්‍රේජනය ගන්්ඩ බලාගෙන ඉන්න. එනිසා අපේ ළමයින්වා ආරක්ෂා කරකන්න අපි ළමයින්ට ආදර්ශමත්වෙන්ද යහපත්විදිට කතාකරන්න්නේ ගොල්ල ඉස්තරහවිට. යහපත් හැසිරෙන්ඩ යහපත් විදියට ඇඳු පැළනුගණින්ට. මම අම්ම කෙනෙක් කෙවිදිට මම අඳන්න ඕනේ මට ගැලපෙන විලාසිතාතියනෝ තාර්ත්තගෙන් විදියටට යුතුකම් තියනවා තාර්තගෙනෙක් විදිියට කතා කරන භාෂාවක් තියනවාව තාත්ත කෙනෙ විදිට හැසිරෙන භාෂාවමේත්‍රමයක් තියනවා ඒවා. නැතිව මේ නිකං හදිස්යෙන් කඩාමටි චංගහරුලෝගෙන් වැටිච මිනිස්සුවගේ ජීවත් පෙන්ට ගියෝතිහෙම අධ්‍යාත්මික විශාල පරිහානියක් වෙනවා. එදකට දෙවියන් වහන්සේ ඇත්වලා යනවා. ඉට පස්ස ඒනිසායි තමයි. දේව වචනය තුළින් අපේ ජීවිතයට වෙදෙක් ඕනෑ. දේව වචනය තියන්නේ ලොකෝ විශාල වෙරෙක්. එනිසා ආත්මික හා ශාරීරික වෙදකම දෙවියන් වහන්සේ තුළේ ඇැපෙමින්. යිති කරගන්නට සුදුස්සන් කරන්නටගේ ල අපි විශේෂ ාර.